Someone for you, Yuge in Alikawa. Metek novindi, YouTube rasayak sandaha. Wedasatahan pahasuin tora bera ganimata, subscribe karanna. Wedasatahan vistara laba ganima sandaha, bell akuna click karanna. Someone for you. ඒ මුද්‍රණාලයේ මුද්‍රණකරුව හම්බෙන්න ගිහිල්ලා මම 75ක් දීලා මගේ පොත් පහක් අච්චු ගහලා දෙන්න කියලා මම කිව්වා. ඉතින් ඔය 75ත් අරගත්තා හා කියලාත් කිව්වා. ඉතින් ඒ වගේම ඒ ගුරුතුමාගෙන් අපි ඉගෙන ගත්ත තව දෙයක් තමයි අයුක්තියට විරුද්ධ වෙන්න ඕනේ. බය වෙන්න එපා කිව්වා. ආචාර්යවරුන්ගේ පැත්තෙනුත් මට අවංකවම තේරෙන දේ තමයි යම් කිසි පරිහානියක් තියෙනවා. මට පුළුවන් තරමින් යම් කිසි අර්ථයක් තියෙන හරයක් තියෙන දෙයක් ලියන්න තමයි මම කල්පනා කරලා තියෙන්නේ. එතකොට ඒකට සම්බන්ධ වුණේ කිසිම පුද්ගලික ලාභාපේක්ෂාවකින් තොරව අපිට මොන විදිහ අපවාද නැගුවත් අපි ඒ වෙලේ පෙනී සිටි දේ ගැන මම අදටවත් පසුතැවිලි වෙන්නේ නැහැ. ඒ නිසා මම අවංකවම කියන්නේ මම හෙට වුණත් මැරෙන්න ලෝභකමක් නැති මිනිස්සේ. මහාචාර්ය සරත් විජේසූරිය. දැන් අද ජීවිතයේ ඔබ ඉන්න තැන ඉඳලා සරත් විජේසූරිය මෙතෙක් දුර ආපු ගමන ගැන සරත් විජේසූරිය හැටියට ඔබ කොහොමද දකින්නේ? ඇත්තටම මම ගැන ටිකක් ආඩම්බර වෙන කෙනෙක්. ඒකට එක හේතුවක් තමයි මම ගමක දුප්පත් පවුලක ඉපදිච්ච කෙනෙක් වීම. තවත් එක කාරණාවක් තමයි මගේ සහෝදරයෝ සහ සහෝදරියෝ සියලු දෙනා මට වඩා හුඟක් වැඩිමල්. මම අහලා තියෙන කතාවක් මාව අපේ අම්මගේ කුසට ආවට පස්සේ යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා අපේ ඇතැම් සහෝදරියන්ට. කොහොම හරි අපේ අම්මයි තාත්තයි මාව බිහි කරලා හදා වඩා ගන්නට කල්පනා කරලා තියෙනවා. ටික එක්තරා විදියකට අහඹු ලෙස ඉපදිච්ච මිනිහෙක් කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. අනිත් එක තමයි ඉපදිලා අවුරුද්දක් දෙකක් යනකොට මම තදබල ලෙස රෝගී දරුවෙක් වී ඇතැම් ඥාතීන් විශ්වාස කරලා තියෙනවා මේ ළමයා වෙනුවෙන් මේගොල්ලෝ නැහෙන එකේ තේරුමක් නැහැ කියලා. කියන්නේ මට තිබුණු අසනීපයේ තමයි සුව නොවෙන බරපතල ඇදුම රෝගේ. ඒකේ මම මටත් මතකයි කුඩා කාලේ හරියට අසීමිත ලෙස මම පීඩා කිඳා. ඉතින් මේ මගේ මේ පසුබිම දෙස බලනකොට මට හිතෙනවා මම ගැන මට ආඩම්බර වෙන්න හේතු සාධක තියෙනවා. අවුරුදු 60කට වැඩිය ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම මට මගේ ජීවිතයේ තිබුණ යම්කිසි අරමුණක් අධ්‍යාපන වරප්‍රසාදයෙන් පුළුවන් ආකාරයකට පිබිදෙන්නට ඕන කියන එක. අනිත් එක තමයි ටිකක් තරුණ වියට එනකොට මට තිබුණේ ලේඛකයෙක් වීමේ පුදුමාකාර කැමැත්තක් ආසාවක්. මම ඉතින් මට පුළුවන් ආකාරයට ඒ දෙකම සාක්ෂාත් කරගත්තා. ඒ නිසා මම අවංකවම කියන්නේ මම හෙට වුණත් මැරෙන්න ලෝභකමක් නැති මිනිස්සෙක්. මිනිසෙකුගේ ජීවිත කාලය තුළ තමන්ට කැමති දේවල් ඉටු කරගෙන ජීවත් වෙන්නට පුළුවන් වීම කියන එක ගැන මම ආඩම්බර වෙනවා. තව එක කරුණක් කියන්නට ඕනේ. මම ජීවිතේ පටන් ගත්තේ බිඳුවි. මට වැලිකටයක්වත් දෙයක් තිබුණේ නැහැ. මමත් මගේ භාර්යාවත් ධෛර්යයෙන් උපයාගත් දේවල් වලින් තමයි අපේ ජීවිතය අපි ගොඩනගා ගත්තේ. ඉතින් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දරුවෝ දෙන්න අධ්‍යාපනයෙන් පිබිදීලා ඒගොල්ලෝ ස්වාධීනව කටයුතු කරනවා. ඉතින් හැරිලා බලනකොට ආපහු මට පසුතැවිලි වෙන්න දෙයක් ඇත්ත වශයෙන්ම නැහැ.
හොඳයි දැන් සරත් ඔබ කිව්වා මේ විශේෂ කාරණා තුනක් ගැන ඔබ ආඩම්බර වෙන එකක් තමයි ඔබ විතාසනීප තත්ත්වයෙන් කුඩා කාලේ ඉඳලත් දැන් අවුරුදු 60 පැනලත් ඔබ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවා කියලා අනික් කාරණේ තමයි අධ්‍යාපනය අනික් කාරණය ලේඛකත්වය ලේඛනය දැන් මේකේ මේ ඔය වයස ගැන කතන්දරේ අරුණු කොට අනික් දෙකම මේ අපිට මේ මේ අපේ අපේ අතේ තියෙන දේවල් මොකද වයස ගැන තීරණේ අපේ අතේ නැහැ නමුත් අනිත් දෙකම අපේ වෙහෙසීමෙන් කැපවීමෙන් අපි ලබා ගන්න උන දේවල් දැන් මේ දේ ලබා ගැනීම සඳහා ඔබ කුඩා කාලේ ඉඳලා මොන විදිහේ වෙහෙසක්ද උනේ මොන විදිහේ අභියෝගයන්ටද මුහුණ දුන්නේ අත්වශයෙන්ම සමහර දේවල් ටිකක් දයෝපගතයි කියලා හිතෙනවා එකක් තමයි මගේ ගැටවර විය තුල මම ටිකක් යම් යම් අවුල් සහගත වැඩවල නිරත වෙලා අධ්‍යාපනය අසාර්ථක කරගත්ත කෙනෙක් සාමාන්‍ය පෙළ පන්තියේදී ඒ වෙලාවේ මට ඇත්තටම හරි පුදුමයි ගැමියෙක් වෙච්ච අපේ තාත්තා ගත්ත තීරණය දුර පළාතක හිටපු මගේ සහෝදරියකගේ ගෙදර ගෙනිල්ලා මාව නතර කළා මට වචනකින් දොසක් කිව්වේ නෑ ගෙනිහිල්ලා නතර කළා ඉතින් අපි දෙමව්පියන්ට මොන වුණත් කී කරුයි කොහෙද යන්නේ අරවා මේ මොකක්වත් නෑ මම තාත්තත් එක්ක ගිහිල්ලා එහේ නතර වුණා එහේ නතර වුණාට පස්සේ මට තාත්තා ලියමනක් එක්වා අපේ තාත්තා ජීවිතේට දරුවෙකුට ලියපු එකම ලියමන කියලා මම හිතන්නේ ඒක බොහොම අමාරුවෙන් ගැට ගහගත්ත අකුරු වලින් තමයි මේක ලියලා තියෙන්නේ ඒ ලියමන තමයි මට හිතෙන්නේ මගේ ජීවිතයේ කිසියම් හැරවුම් ලක්ෂයක් සලකුණු කරපු ලියමන කියලා. ඉතින් මම මේ ලියමන සංකේතයක් ඇරෙයිද මගේ තාත්තා කියන පොතේ පිටකවරේ මුද්‍රණය කරලා තියෙනවා. ඒකේ මාව කම්පණයටපත් කළ වැකි කීපයක් තිබුණා. එකක් තමයි මම සමාජයේ හොඳින් නුනු නිසා මට කවුරුත් සලකනවා. උඹලා ඊට වඩා හොඳින් ඉන්න ඕනෑ බව තමන් වටහාගත යුතුයි. පුතා විභාගයෙන් සමර්ථ වී හොඳ මිනිහෙක් වෙන්න බලන්න. මේ වැකි කියවන්න ඇති මම සියවාරයක්. ඒ ලියුම ලැබුණු දවසේ මම එළි වෙනතුරු ඇඬුවා මට මතකයි. මට යම්කිසි හැඟීමක් ඇති වුණා මම තාත්තා බලාපොරොත්තු වන විදිහේ පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා. ඒක තමයි ඇත්ත වශයෙන්ම මේ අධ්‍යාපනයට නැඹුරු වෙන්නට බලපාපු ප්‍රධාන දේ. ඒතකොට මම මේ නතර වෙලා හිටපු පිළිමතලාවට කිට්ටුව මගේ සහෝදරියගේ සෑහෙන්න මට අනුබලයක් ඇත්ත වශයෙන්ම උනන්දු කිරීමක් ලැබුණා. එතනින් පස්සේ තමයි විභාගයේ සමත් වුණා. එතනින් පස්සේ මට හිතෙන්නේ මම හැමින් සීරුවේ ඉදිරියට ගමන් කළා. ඒ වුණාට හැබැයි එකක් කියන්න ඕන මම මේ මහා දක්ෂ ශිෂ්‍යයෙක් හැටියට ඒ එහෙම ඉදිරියට ගියේ නැහැ. අකම්පිතව ගමන් කළා කියන එකයි මම කියන්න කැමති. සමහර අසාර්ථක වීම වෙනවා. ඒ වුණාට මම ඒවට හඬා වැටුනේ අඩියක් පස්සට නම් කල්පනා කරලා ආපහු ගිහිල්ලා තියෙනවා. සමහර අවස්ථාවලදී ඉතාම කටුක අත්දැකීම් වලට මුණ දීලා තියෙනවා. හැබැයි අතහරින්න කවදාවත් හිතුනේ නැහැ. එකට එක හේතුවක් වෙන්නට පුළුවන් අපි ඉගෙන ගන්න කාලේ අපට තිබුණේ ජීවිතයේ ගොඩනගා ගන්න එකම දෙයයි ඒක තමයි උසස් පෙළ විභාගයෙන් සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන එක. අද නම් තරුණ ළමයින්ට අප්‍රමාණ අවකාශයන් නිර්මාණය වෙලා තියෙනවා ඒ කාලේ එහෙම දෙයක් තිබුණේ නැහැ. අනිත් වැදගත් කාරණාව තමයි මගේ මේ ලේඛක ජීවිතය හා සම්බන්ධ මම මේක ගැන කල්පනා කරනකොට මගේ මතකයට නැගෙන්නේ මගේ තුනේ පන්තියේ ගුරුතුමිය විමලාවති ගුරුතුමිය. ඒ ගුරුතුමිය මාසයකට වතාවක් පන්තියේ සමිතියක් පවත්වනවා. ඒතර මේ පන්තියේ හැම ළමයෙක්ම මොනවා හරි කටයුත්තක් කරන්න ඕන. සින්දුවක් කියන්න ඕන, කවියක් කියන්න ඕන, කතාවක් පවත්වන්න ඕන, කතන්දරයක් කියන්න ඕන, මොකක් හරි දෙයක් කරන්න ඕනේ. අද මේ හුඟක් අධ්‍යාපනඥයෝ මේ ළමයින් ක්‍රියාකාරකම් වලට හවුල් කරගන්න න්‍යායාත්මකව යම් යම් සංකල්ප ගොඩන කළ දෙනවා. ඔය මොකක්වත් දන්නේ තීටපු කෘතුමිය පන්තියේ සියලු දෙනාම මේකට සහභාගී කරගත්තා. ඒත් මම කුඩා කාලෙත් එකක් මේ මගේ ශාරීරික ලොකු නිසා මම පිටිපස්සේ පේලියේ තමයි හිටියේ. ඒ කාලේ එක්කෙනා පස්සේ එක්කෙනා තමයි වාඩි කරලා තිබුණේ.
ඉතින් මම හැමදාම මේ වෙලාවේදී හොඳ කතාවක් කියන්න සූදානම්ින් ඉන්නවා මගේ මම බලාපොරොත්තු වෙන කතාව මට කලින් කවුරු හරි හැමදාම ඒ කතාව කියනවා අය මගේ අවස්ථාව ආපුහාම මම කරපු දේ තමයි මම කතාවක් හදලා කිව්වා හරිද මටම හිතා ගන්නවත් බෑ කතාවක් හදලා කිව්වා ඉතින් අපේ ඔය තාත්තලා අම්මලා සීයලා වාඩි වුණාම යන්දෑවට කතා කරන එක එක දේවල් මගේ හිතේ රැඳිච්ච දේවල් ඒවල අරගෙන මම පොඩි කතාවක් ගොතලා කවදාක්වත් ගුරුතුමිය කිව්වේ නෑ ඔක බොරු කතාවක් කියලා මම අද දන්නවා එහෙම ඇත්ත කතා කියලා જાතියක් නැහැ කියලා ඉතින් එතුමිය මගේ කතාව හරියට අගය කළා ගුණ දොස් දැක්කුවා මට හිතෙන්නේ මාව ලේඛකයෙක් කරපු මුල්ම අවස්ථාව කලලය එතන තමයි කියලා මට හිතෙනවා මගේ නිරානන්දේ නව කතාව ඇත්තටම නිරූපණය වෙන්නේ ගුරුතුමියගේ චරිතයයි මගේ චරිතයයි එතනින් පස්සේ උසස් පෙළ පන්ති ඉන්නකොට කවුරුත් වගේ අර තරුණ කාලේ කවි ලියන වැඩේ කළා ඉතින් කවි ලියලා අපි යාළුවෝ කීප දෙනෙක් එක්සයිස් පොත්වල මේවා ලියලා පිටකවරත් ඇඳලා ඔක්කොම මේව කරලා ලෑස්ති කරලා ඉන්නවා පෙරවදන් පිළිගැන්වීම පවා ඒවල ලියලා තියෙනවා මොකද අපි හොඳට කියවීමට හුරු කළා අපේ ගුරුවරු හුඟක් අද වගේ පොත් කියවන්න තිබුණේ නැහැ හොඳට කියවීමට හුරු කළා මට මතකයි අපේ එක ගුරුතුමියෙක් හිටියා පොතක් අතට ගත්තාම මුල් පිටුවේ ඉඳලම කියවන්න ඕනේ අදත් මම පොතක් අතට ගත්තාම කවුද මේක මුද්‍රණය කරලා තියෙන්නේ පිටකවරේ කාගේද වර්ෂයේ මේ සීරම දේවල් බලලා තමයි අතට කියවන්නේ යන්නේ අර ඒ කාලේ ලැබිච්ච දේවල් දැන් විශ්වවිද්‍යාලේ මම සමහර ළමයි කතා කරනකොට ඒගොල්ලෝ පොත කියවලා තියෙනවා ලිව්වේ කවුද කියලා දන්නේ නැහැ වෙන මොකක්වත් දන්නේ නැහැ අර පොඩි පුහුණුවක් අපිට ලැබුණා ඊට පස්සේ ඉතින් මායි මගේ යාළුවෙකුයි ඉතින් බලනවා අපි පුස්තකාලෙට ගිහින් ඉතින් පොඩි කවි පොතක් ඒ කාලේ 7:15යි 25යි ඒක ලොකුයි 25යි ඔය වගේ ගණන් වලට තිබුණේ ඉතින් අපි මට මතකයි අපේ මේ ගමට යන හදිර මහන්දිය කියලා එතන පොඩි මුද්‍රණාලයක් තිබුණා ඒ මුද්‍රණාලයේ මුද්‍රණකරුව හම්බෙන්න ගිහිල්ලා මම 7:75ක් දීලා මගේ පොත් පහක් අච්චු ගහලා දෙන්න කියලා මම කිව්වා ඉතින් ඔය 7:75ත් අරගත්තා හා කියලාත් කිව්වා ඉතින් මම 10:12ක් ගියාට පස්සේ තමයි මම දැනගත්තේ එහෙම වැඩක් වෙන්නේ නැහැ කියලා කොහොම හරි විශ්වවිද්‍යාලයට ආවට පස්සේ තමයි මගේ මේ ආසාව මුදුන්පත් කරගන්නට හැකියාව ලැබුණේ මම අදවත් පිළිගන්නේ මම ඊටාම කැපී පෙනෙන ලේඛකයෙක් කියලා හැබැයි මම පූර්ණ කාලීන ලේඛකයෙක් ඒක පූර්ණ කාලීන ලේඛකයෙක් කියන්නේ මම හැමදාම උදේ පාන්දර 3ට අවදි වෙන පුද්ගලෙක් ටික වේලසන නිදා ගන්නවා අවදි වෙලා මම ලියන කටයුතු නිමග්න වෙනවා කියවන ලියන කටයුත්තේ නිමග්න වෙනවා ඒක මට නැතුව ඉන්න බැරි වගේ තත්ත්වයකට දැන් මම පත් වෙලා තියෙනවා එහෙනම් මගේ සමහර පොත්වලට හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා විවේචන ලැබිලා තියෙනවා ඒත් මම අදත් මේ වයසෙත් පොතපත ලියලා පළ කරනවා මට සෑහෙන පාඨක සමාජයකුත් ඉන්න බව මම දන්නවා මහා විශාල පාඨක සමාජයක් නෙමෙයි දැන් මගේ අලුතෙන්ම පළවෙච්ච පොත කෙටි නවකතා තුනක් ආදර අන්දර තුනක් කියලා. ඉතින් මාස 5කට වැඩිය ගත වුණේ නැහැ පළවෙනි මුද්‍රණය පිටපත් 1000ම ලැබුණා. ඊට කලින් කෙටි කතා සංග්‍රහයක් පළ කළා සඳපානීය වැලිතලා කියලා. ඒක මාස 6ක් විතර යනකොට පිටපත් 1000ම ලැබුණා. ඉතින් මම තේරුම් අරගන්නේ මට පාඨක සමාජයක් ඉන්නවා. මම විවිධ දේවල් වලින් මේ ප්‍රචාරණ අවකාශයන් ලබා ගන්න කල්පනා කරලත් නැහැ. එතකොට මට මම ගොඩනගාගත් පාඨකයන් වෙනුවෙන් මට පුළුවන් තරමින් යම් කිසි අර්ථයක් තියෙන හරයක් තියෙන දෙයක් ලියන්න තමයි මම කල්පනා කරලා තියෙන්නේ. ඒක තමයි ඉතින් ලේඛක ජීවිතය පිළිබඳ පසුබිම මගේ. උඹ දැන් මේ අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබනවා. ඊට පසු කාලෙක ඔබ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහට මහාචාර්යවරයෙක් විදිහට විශ්වවිද්‍යාලයට එන දරුවන්ට අධ්‍යාපනය ලැබලා දෙනවා. දැන් මේ යුග දෙකම මං හිතන්නේ මේ තරාදියක දාලා මනින්න හොඳම පුද්ගලෙක් ඔබ. ඔබ අධ්‍යාපන ඔබේ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවධිය සහ වර්තමාන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබන ඒ පසුබිම මේ දෙක බලද්දි මොකද්ද ඔබට හිතෙන්නේ මම මේ ගැන හුඟක් කල්පනා කරලා තිනවා පොඩි පොඩි දේවල් ලියලා තියෙනවා
මට තේරෙන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ලංකාවේ පාසල් අධ්‍යාපනය ඉතාම හොඳ මට්ටමක තිබුණා. එකක් තමයි ඒ ගුරුවරු අසීමිත ලෙස දරුවන්ට ආදරය කළා කැප වුණා. මට සිහි කරන්න බෑ කවුරුවත් අපේ ඉස්කෝලේ යන කාලේ මේ අපේ ගුරුවරු නිවාඩු එහෙම අරගත්තද කියලා. මේ එහෙම හිතන්න බෑ හැමදාම ඉස්කෝලේ යනවා මුළු කාලච්ඡේදම උගන්වනවා. එතකොට පාසල් කාලේ අපිට උගන්වපු ගුරුවරු හුඟක් සාරවත් පුද්ගලියෝ. එකක් ඒගොල්ලෝ මේ ටියුෂන් පස්සේ ගිය පුද්ගලියෝ නෙමේ, විභාග කාලෙත් ළමයින්ව හවස තියාගෙන ස්වේච්ඡාවෙන් උගන්වපු අය. ඒ අයගේ අපි දැක්ක දේ තමයි හොඳ පොත් කියවන්න. මේ සමහර ගුරුවරුන්ගේ ගෙවල්වලට ගියාට පස්සේ හරි පුදුම අභිමානයක් ඇති වෙලා තියෙනවා. ලොකු පොත් රාක්ක තිබුණා. හැමසෙම පොතක් අතේ තියාගත්ත කෙනෙක් දැක්ක ඉතින් ඒවෙන් අපිට පොඩි පොඩි ආලෝකයක් ලැබෙන්න ඇති කියලා මට හිතෙනවා. එතකොට අපි විශ්වවිද්‍යාලයට එනකොට ඇත්තටම දැන් මගේ විෂය සාහිත්‍ය නිසා මම සාහිත්‍ය සිංහල සාහිත්‍ය සෑහෙන්න කියවලා තිබිච්ච කෙනෙක්. ඒක අර ගුරුවරුන්ගෙන් ලැබිච්ච ආවාසය. අපි අර විභාගෙට නියමිත පොත් විතරක් නෙමෙයි කියවලා තිබුණේ. අපිට අන්නේ පුහුණුවක් ලැබුණා. එතකොට ඒ කාලේ ඇත්තටම ටියුෂන් සංස්කෘතියක් මහා පරිමාණයෙන් තිබුණෙත් නැහැ. ඉතින් ටියුෂන් යන්නේ වැඩබැරි අය කියන එක තමයි ඒ කාලේ තිබිච්ච දේ. පාසලෙන් හොඳට ඒ පුහුණුව ලබා දෙනවා. එතකොට අද මට පෙනෙන දේ තමයි ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ අර්බුදයක් තියෙනවා. අද එන දරුව පාසලෙන් දෙන්නේ ටියුෂන් පන්ති දෙන්නේ මොකෙන් ආවත් ඒ අය සමහර අය මේ විශ්වවිද්‍යාලයට තේරීම පිළිබඳවත් ඒගොල්ලන්ට එච්චර හැඟීමක් නෑ වගේ. සමහර අයගේ කියවීමේ පුරුද්දක් ඇත්තේම නැහැ. සමහර ළමයින්ව අපි දැන් ඔය විශේෂ උපාධි එහෙම තෝරගන්න සම්මුඛ සාකච්ඡා පවත්වනකොට මොනවද ඉතින් පොත්පත් එහෙම කියවන්න කියනකොට පොත් නම් කියවන්නේ නැහැ කියලා කෙලින්ම කියනවා. හරිද? ඒ විදිහේ ළමයි. ඒ වගේම මට අපිට මොන ගැහිලා තියෙනවා මේ උසස් පෙළට නිර්දේශිත නවකතාව කියවලා නැතිව උත්තර ලියලා ඒ සාමර්ථ ලබාගත්ත ළමයි. අඳුර මේ ළමයින්ට අර ඒ පදනමක් නැති බවනේ පෙනෙන්නේ. ඒ නිසා විශ්වවිද්‍යාලයට ආවට පස්සේ අර අපිට තිබිච්ච නොති ආශාව නැහැ වගේ එකක් තියෙනවා. ඉතින් මේකට තව හුඟක් සංකීර්ණ හේතු සාධක තියෙනවා. තාක්ෂණික මෙවලම් හරියට අතට ලැබිච්ච එක, ඒ වගේම ළමයින්ට පොත්පත් කියවනවට වඩා වෙන දේවල් වලට නැඹුරු වීම එකක් සමහර වෙලාවට ජීවන ගැටලු වෙන්න පුළුවන්. ඉතින් අපිටත් ඒව තිබුණා. හැබැයි අපි ඒව යම් ආකාරයකට ඒවට මුහුණ දුන්නා. අපි මේ දේශන කියන ඒවට හරි ගෞරවයෙන් සහභාගී වුණා. හරිද? සහභාගී වුණා. එතකොට අපේ කාලේ තිබිච්ච එක තමයි ටියුට් පන්ති, මේ නිබන්ධන පන්ති. අනිවාර්යයෙන්ම නිබන්ධන පන්ති වලට සහභාගී වෙන්නට ඕනේ. ජ්‍යෙෂ්ඨ ගුරුවරු තමයි මේ නිබන්ධන පන්ති හුඟක් වෙලාවට පැවැත්වුවේ. අකුරක් අකුඩක් පාසා ලියන දේවල් කියවනවා. අද ළමයි දේශන ශාලාවේ ගුරුවරයා දේශනය පවත්වනකොට එයා ජංගම දුරකථනයත් එක්ක නිදහසේ කටයුතු කරනවා. එහෙනම් මම කියන්නේ අපේ කාලේ හොඳයි දැන් කාලේ නරකයි කියන එක නෙමෙයි මම මේ කියන්න හදන්නේ. මේ සමාජ විපරිණාමයේ තුල ඉගෙනීමේ ලාලසාව නැති දරුව පාසල් වලින් නිර්මාණය කිරීම ලොකු සහතික විභාග සහතික තියෙනවා. අනිත් පැත්තෙන් තියෙන ගැටලුව තමයි ඒගොල්ලන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ අරමුණක් නැහැ වගේ මට පේනවා. ඒත් අපිට අපේ ගුරුවරුන්ට පොඩි හැකියාවක් තියෙනවා. අංගතනාර හුඟක් ඒගොල්ලෝ කීවල පොහසත් වෙච්ච මිනිස්සු නිසා අපිව මෙහෙවන්න. ඒ මෙහෙවීමේදී ඒගොල්ලෝ බය වුණෙත් නෑ. ඒකත් තව එක දෙයක්. මට මතකයි මම සාමාන්‍ය පෙළේ කොහොම හරි දැන් පාස් වෙලා ඉන්නකොට අපේ සාහිත්‍ය උගන්වපු ගුරුවරයෙක් හිටියා, සයිමන් සර් කියලා කියන්නේ, සයිමන් මහත්තයා කියලා ජාතික ඇඳුම අඳින්නේ. එතුමා මට කතා කරලා කිව්වා ළමයා තමුසේ මේ සිංහල විෂයට කැමැත්තක් තියෙන කෙනෙක් කලා අංශයෙන් උසස් පෙළ ඉගෙන ගන්නවා කියලා කිව්වා. මට වාණිජ විද්‍යා ඒ අංශ තුනෙන්ම පුළුවන්කම තිබුණා. ඉතින් කිව්වා. ඉතින් මම ගෙදර ගිහින් අපේ තාත්තට මේක කිව්වහම තාත්තා කිව්වා මහත්තයා එහෙම කිව්වනම් ඔබ එහෙම කරපන් කිව්වා. එච්චර තමයි.
ඉතින් මම ඒ නිසා තමයි ඇත්තටම කලා අංශයට නැඹුරු වුණේ. එතකොට එතුමා ඒ කාලේ කියපු එකක් තමයි තමුසේ කලා අංශය ඉගෙන ගන්නවා තමුසේට කවදාරි මහාචාර්යවරයෙකුත් වෙන්න පුළුවන් කියලා කිව්වා. මම ඒ කාලේ ඇත්තටම මහාචාර්යවරු කවුද කියලා එහෙම දන්නේ හරි මේ නෑ. හැබැයි මම එතනින් ගියා. මම ඉතින් ඇත්තටම එතුමාට බොහොම කෘතඥ වෙනවා. ඒ නිර්භීත තීරණයක් නේ අරගත්තේ. දරුවෙකුගේ නේද වෙන දෙමව්පියෙක් නම් ඇවිල්ලා කලබල කරනවානේ මගේ ළමයාට විද්‍යාව කරන්න පුළුවන්ද මාත්‍යම කොටද මෙහෙම කළේ අරෝමියෝ කියලා නොයෙකුත් අද සුසුකම් නැති ළම ඉන්නවත් වෙන ශේෂ්ඨවට නැඹුරු කරනවානේ ඒ කාලේ ගුරුවරුන් අර තමන්ගේ දරුවو පිළිබඳ වගකීම පවරා ගත්තායි ඒකෙන් අපිට යහපතක් වුණා කියලායි මම කල්පනා කරන්නේ එතකොට අද ළමෙන්ට ලැබෙන දේවල් වැඩි කියලා මට හිතෙනවා ඒක මම මේ නරක අර්ථකින් නෙමෙයි කියන්නේ දැන් මහපොළ ශිෂ්‍යත් අතර ලැබෙන දේවල් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වියදම් කිරීමේ ශක්්‍යතාව දිහා බලනකොට අනිත් එක දැන් මේ හුඟක් ළමයින්ගේ දෙමව්පියෝ ඉතායත ගම්වල දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ වෙනවා තමයි සැලකිය යුතු විශාල ප්‍රමාණයක් මධ්‍යම පාන්තික දරුවෝ ඒ දෙමව්පියොත් අසීරුවෙන් ඉගෙන ගත්ත අය වෙන්නට පුළුවන් ඒගොල්ලෝ තමන්ගේ දරුවන් වෙනුවෙන් හුඟක් විය පැහැදම් කරනවා එහෙනම් මේ දරුවන්ට ජීවිතේ බරක් ඒකේ තියෙන වෙන වෙහෙසකර තත්ත්වයක් කවදාකවත් මේ දෙමව්පියෝගෙන් අත්විඳින්නට ලැබිලා නැහැ. මට හිතෙන්නේ කෙනෙක් තරුණ වියට එළමෙනකොට යම් යම් අත්දැකීම් වලින් ලබන පන්නරය කියන එක කෙනෙකුගේ ජීවන දැක්ම ගොඩනගනවා කියලා. මෙන්න මේක තමයි මම අද දකින එක්තරා ආකාරයක ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ තව ඛේදවාචකයක් තියෙනවා එකක් කියන්නට ඕනේ. දැන් අපි විශ්වවිද්‍යාලයට එන කාලේ හිටපු ගුරුවරු දිහා බලනකොට ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම අර ටිකක් මහා පුරුෂයෝ කියන්න පුළුවන් විදිහේ අය. ඒ සියලු දිනාම පිටරටවල ගිහිල්ලා පුහුණු වෙච්ච අය. ඒගොල්ලෝ හුඟක් අධ්‍යක්ීම් තිබිච්ච අය. ඒගොල්ලොත් ඉතාම ලංකාවේට හොඳම විශිෂ්ට ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබපු පුහුණුව ලැබපු අය. එතකොට ඒගොල්ලොන්ගෙන් දැන් අපේ පරම්පරාවට යම් කිසි අවස්ථාවක් ලැබුණා සාධනීය පෝෂණයක් ලබා ගන්නට ඊට පස්සේ ඉතින් මේක ඇත්තටම අර පුනේලේ වගේනේ පුනේලේ උඩ හරියේ ඉඳලා පල්ලෙහාට හීනි වෙලානේ යන්නේ එතකොට දැන් මේ පාසල් අධ්‍යාපනයෙන් ආපු අර මම කියපු පරම්පරා ගණනාවක් තමයි එතකොට විශ්වවිද්‍යාලවලත් ඇවිල්ලා ඉගෙනගෙන අවසානයේ ඒගොල්ලෝ මේ ආචාර්ය මණ්ඩලවලට ඇතුළත් වෙන්නේ සමහරට මම ඇතුළු සියලු දෙනා ගැන මේ විවේචනේ මම කියන්නේ. එතකොට ආචාර්යවරුන්ගේ පැත්තෙනුත් මට අවංකවම තේරෙන දේ තමයි යම් කිසි පරිහානියක් තියෙනවා. ගරාවැටීමක් තියෙනවා. ඒ කාලේ ඒ ආචාර්යවරු හුඟක් අය බස් එකේ ආවේ. ඒගොල්ලන්ට ඇත්තටම වාහනයක් තිබුණේ සමහරට ගෙදර වාහනයක් තිබුණා ඒගොල්ලන්ට ඒ වාහනේ නෙමෙයි ආවේ සමහරට ගෙවල් වල වාහනයක් තිබුණෙත් නැහැ එතකොට අද ආචාර්යවරුන්ට ලැබිලා තියෙන දේවල් වැඩි වාහන පර්මිට් ලැබිලා තියෙනවා නොයෙකුත් දේවල් ලැබිලා තියෙනවා පඩි හුඟක් වැඩි හරිද මේ වගේ දේවල් තිබුණාට ඒ දේවල් වලින් බුද්ධිමය ධාරිතාවෙන් පුළුල් වෙච්ච ආචාර්ය ප්‍රජාවක් ගොඩ නැගුණද කියන ප්‍රශ්නය මට තියෙනවා. ඉතින් ඒ විවේචනය මම කාටවත් නෙමෙයි කරන්නේ මම ඇතුළු අපේ පරම්පරාවන්ට මේ විවේචනය අදාළයි. එතකොට අපි මේ රටේ සමාජ සංස්කෘතික ජීවිතයේ කඩාවැටීම කියන එක ගැන විවිධ තර්ක ගොඩනගනවා. මම කල්පනා කරන්නේ මේක අධ්‍යාපනයෙන් සිද්ධ වෙච්ච අනර්ථයක්. මේකට වෙන කාටවත් ඇඟිල්ල දික් කරන්නට බෑ අධ්‍යාපනයෙන් සිද්ධ වෙච්ච අනර්ථයක්. මගේ බොහොම ගෞරවනීය හිතයිෂී භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ ලංකාවේ නෙමෙයි ඉන්නේ. උන්වහන්සේ ඊයේ රෑ මට දුරකථනයෙන් කතා කරමින් ඉන්න වෙලාවේ පැරණි ගුරුවරයෙක් ගැන උන්වහන්සේ කතාවක් කිව්වා. දවසක් ඒ ගුරුවරයත් එක්ක කතා කරගෙන එනකොට කිව්වලු හාමුදුරුවනේ මේ අපි අධ්‍යාපනයෙන් මතුවෙච්ච පුද්ගලයෝ අපි මේ සමාජයේ දුප්පත් මිනිස්සු ගැන සංවේදී වෙන්නේ නැත්නම් ඔය දේශපාලනඥයෝ අර එමේ අය මේ දුප්පත් මිනිස්සු ගැන සංවේදී වෙන්නේ නැහැ කියන එක ගැන අපිට එක වචනයක්වත් කියන්න අයිතියක් නැහැ කියලා. ඉතින් ඒක ඇතුලේ තියෙනවා පිටු ගානක් විවරණය කරන්න පුළුවන් කතන්දරයක්.
එතන මේ සමාජයේ කඩාවැටලා තියෙන කාගේ වරදින්ද නේද නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් පිබිදුණු අය පෙරලා ඒ රටට ඉටු විය යුතු යුතුකම් වගකීම් අත්ත වශයෙන්ම ඉටු කළාද මම තේරුම් අරගත්ත දෙයක් තමයි අපිට ඇත්තටම ගුරුවරු මොන විදිහකට හරි කාන්දු කළා ආත්මාර්ථකාමී වෙන්න එපා ඒ වගේම අපිට කිව්වා හැම කෙනෙක්ම තමන් ගැන හිතනවා පොඩි ආත්මාර්ථයක් තියෙනවා හැබැයි අන් අය ගැනත් හිතන්න පුරුදු වෙන්න ඕනේ මෙන්න මේක හරිම වැදගත් දෙයක් ඈ තමන් ගැන විතරක් නෙමෙයි අන් අය ගැන දැන් මට පොඩි කාලේ උගන්නපු පාඩමක් තවම මතකයි අපිට මේ බත් කන හැටි උගන්වලා තියෙනවා ගුරුතුමනි බත් පිඟාන අරගෙන කොහොමද කන්නේ විසිරෙන්න එපා අනන හැටි කෑම ගන්න හැටි ඔක්කොම දේවල් පුරුදු වෙන්න බත් ඇටයක්වත් පිඟානෙන් වැටෙන්නේ නැතුව කන්න හරිද ඒක කියලා කිව්වේ බඩගින්නේ ඉන්න මිනිස්සු රටේ හුඟක් ඉන්නවයි කියලා තීරුම් අරගන්න තමන් කනකොට ඒ කාලේ අද තරම් එහෙම හේනියක් තිබුණ මිනිස්සු හිටියේ නැහැ කියලාත් මම හිතනවා ඒ වට අපිට ඒක කොහොම හරි අපේ මනසට කාවැද්දුවා අද උනත් මං තැනකට ගියාම මට කන්න පුළුවන් ප්‍රමාණය මම බෙදා ගන්න බෙදාගත්ත සීරම කන එක තමයි මගේ සිරිත ඕන වෙලාවක මම මඟුල් ගෙදරකට ගියා මම බෙදාගත්ත පිඟානේ මේ සමහර තැන්වලදී අර මේ සේවකයෝ අරගෙන යනකොට පිඟාන අර මුණ දිහත් බලලා යනවා. ඒ කියන්නේ හොදන්න දෙයක් නැහැ වගේ. ඒ කියන්නේ අර පොඩි විනියක් ඒකේ තිබුණා. ඒ වගේම මම දකිනවා සමහර අය කොත ගහලා බෙදාගෙන අනලා අනලා ඔය දාලා යනවා. ඉතාලම මිල අධික ආහාර. ඒතරත් ඒව ඇතුලෙන් පේනවා අධ්‍යාපනයේ මිනිස්සෙක්ව පුහුණු කරලා නැහැ. ඒ කියන්නේ විභාග පාස් කරන්න උගන්වනවා කියන එකයි ජීවත් වීමට කිසියම් විනයක් පුහුණුවක් ලබා දෙනවා කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා මට හිතෙනවා. එතකොට මම විශ්වාස කරන්නේ මේ සමාජයේ යම් කිසි ආකාරයකට සමාජ සංස්කෘතික ජීවිතයේ ගරා වැටීමක් තියෙනවා නම් ඒකට එක හේතුවක් ප්‍රධාන හේතුව අධ්‍යාපනය කියන එක තමයි මගේ තේරුම් ගැනීම. තව එක කරුණක් මට එතෙන්දී පැහැදිලි කරන්නට අවශ්‍යයි දැන් මේ අධ්‍යාපනය කියන ක්‍රියාවලියේදී නිදහස කියන එක ඒ කාලේ ගුරුවරුන්ට අසීමිතව තිබුණා ඒකත් එක වැදගත් දෙයක් නිදහස කියන එක අසීමිතව තිබුණා අද ගුරුවරු හරි අවිවේකී හරිද හරි අවිවේකී දැන් ටිකක් ඔය විද්‍යා අංශයේ එහෙම උගන්වන ගුරුවරු පාසල්වල ටිකක් ජනප්‍රිය ගුරුවරු ඒගොල්ලෝට කතා කරන්න බෑ ගුරු බැරෙන්ඩි වෙලා ඒ කියන්නේ අපි කියන්නේ හුස්මලාල ටියුෂන් දීලා වගේ ඒ මිනිස්සු ඇත්තටම රෝගී වෙච්ච තත්ත්වයකට එතකොට මිනිහෙකුට ජීවත් වෙන්න කොච්චර සල්ලි ඕනද ජීවත් වෙන්න කොච්චර සල්ලි ඕන මූලික අවශ්‍යතා ඉටු කරගත්තට පස්සේ යම් කිසි ආකාරයකට තමන් ගැන සැනසෙන්නට බැරිද ඉතින් අපිට අනේක වාරයක් ওই ලද දෙයින් සතුටු වීම කියන එක උගන්වලා තියෙනවා එතෙන්දි කියන්න ඕන දෙයක් අපි කුඩා කාලේ අපේ පන්සලත් ඉතාම හොඳ තැනක්. පන්සලේ හිටිය දැනුගත් හාමුදුරුවරු, පාලි සංස්කෘත දන්න හාමුදුරුවරු, අපි ඇත්තටම ඉතින් හැන්දෑවරුවට යන තැනක් තමයි පන්සල. පන්සලේදී හාමුදුරුවරුන්ගෙන් අපිට ලොකු දැනුමක්, ආලෝකයක් ලැබුණා. ජනප්‍රිය හාමුදුරුවරු හිටියේ නෑ කවුරුවත්. බොහොම දැනුමින් පොහොසත් හාමුදුරුවරු හිටියේ. ඒ කාලේ අද වගේ මේ දවස 30ෙම 24 පැයෙම බණ කියන සංස්කෘතියක් තිබුණෙත් නැහැ. පොයේට පන්සලේ එක බණක් කියනවා. මුළු ගමම ඇවිල්ලා බණ අහනවා. ඉතින් ඒක ඊගාව පොය වෙනකල් මිනිසුන් තේරුම් ගන්න යම් යම් දේවල් ඒකේ කියලා තිබුණා. එතකොට දැන් ඒවත් මම දකින්නේ අර අධ්‍යාපනයේ කොටස් හැටියට. සමාජයට ලබා දුන්නු අත්දැකීම. ඒ සමාජයට ලබා දුන්නු අත්දැකීමෙන් අපේ වැඩිහිටියෝ දෙමව්පිය පෝෂණය වුණා. ඒගොල්ලෝ දරුවන් දෙස දයාවෙන් බලන්න, දරුවන්ට උගන්වන්න, දරුවන්ව රැකබලා ගන්න, පෝෂණය කරන්න, ඒ වගේ දේවල් ලැබුණා. මම ඉස්කෝලේ යන කාලේ අවංකවම මම කියන්නේ ගුරුවරයෙක් ළමයෙක් අපයෝජනය කළා කියලා පුතක් අහලානේ. ඒත් අපේ ස්පෝට් මීට්ස් එහෙම තියෙන්නේ ටිකක් අපේ ඉස්කෝලෙන් එහා ටිකක් ඉස්කෝල් එක ඒක තමයි ලොකු පිට්ටනියක් ඒ කාලේ තිබුණේ අපි මිශ්‍ර පාසලක ඉගෙන ගත්තේ ගැහැණු ළමයින්වයි පිරිමි ළමයින්වයි ඔක්කොම එක්කගෙන යන්නේ මේ පිරිමි ගුරුවරයෙක් ස්පෝට් මීට් එකට රෑ වෙනවා ඉවර වෙලා එනකොට තෑගි අරම අරගෙන එනකොට මේ ගුරුවරයෙක් ඔක්කොම එක්කගෙන ඇවිල්ලා නිරුපද්‍රිතව දෙමව්පියන්ට බාර දෙන පුද්ගලයෙක්
එතකොට දැන් කවදාකවත් මං හිතන්නේ ගෑනුට මේ කුටුවත් මේ ඒ ගුරුවරයෙක් එක්ක මේ ඒ එහෙම රෑබෝ වුණා කියලා චකිතයක් බෑත් තිබුණේ තාත්තා ඉන්නවා වගේ හැඟීමක් තමයි තිබුණේ. ඒක කොහොමද ආවේ? අන්න ඒක ඒකත් මට හැමතිස්සෙම කල්පනා කරනවා අද අපේ දරුවන් යම් තත්ත්වයකට පත් වෙලා ඉන්නවා නම් අපිට අපි කනගාටුදායක වන දේවල් වලට ඒ වැඩිහිටි પરම්පරාවන් නොලැබුණු අධ්‍යාපනය නොලැබුණු සමාජ පුහුණුව ඒක ලැබුණු තැනක් තමයි පන්සල පල්ලිය ඒ වගේ දේවල් වලින් ඒක මොන විදිහටද අද ලැබෙන්නේ කියන එක ටිකක් ප්‍රශ්නකාරී ඒක තමයි මට ඇත්තටම මේ අද මේ සමාජ ජීවිතය ගැන කල්පනා කරනකොට මූලික වශයෙන් දක්නට ලැබෙන්නේ අද දැන් බලන්න අපේ පාර යනකොට මොනතරම් අසහනයකින්ද අපි පාර යන්නේ කොච්චර රියානතුරු වෙනවද මිස කොච්චර ආවේගයට පත් වෙලා ඉන්නවද මේ හුඟක් අය දැනුගත් අය කරපටි දාගෙන රැකියාවන් වලට යන අය මේ අය අතර ඉන්නේ ඒතර ඒ අය සමාජයේ කිසියම් හැදියාවක් විනයක් පෙන්눔 කරන්නේ නැත්නම් ඒක ඇතුලේ තියෙනවනේ යම් කිසි ගැටලුවක් නේද එතකොට කැලේ සතෙකුට ඉපදිච්ච සත්තු හැදෙනවා වගේ නෙමෙයිනේ සංස්කෘතික මිනිසා නිර්මාණය වෙන්නේ ඒක කිසියම් සංස්කෘතිකමය ක්‍රියාවලිය ඒ ක්‍රියාවලිය ඇතුලේ වැදගත් දෙයක් තමයි කලාව රස විඳීම ඉතින් අපේ කාලේ හුඟක් කලා නිර්මාණ රස විඳින්න නැත්නම් තිබුණේ ආවනම් චිත්‍රපටියක් හොඳ චිත්‍රපටියක් එතකොට මේ චිත්‍රපටිය බලන්න අපි ගුරුවරු පොළඹවමු හරිද මට මතකයි ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ හාසින් පොලෝට කියන චිත්‍රපටිය ආවට පස්සේ අපි උසස් පෙළ පන්ති අපි එක්කගෙන ගිහිල්ලා ඊට පස්සේ ඉස්කෝලේ සම්මන්ත්‍රණයක් සූදානම් කළා මේ මහ ලොකු කතිකයෝ කවුරුවත් ඇවිල්ලා නැහැ ගුරුවරයා දැන් මේකගෙන අපිට කියලා ඊට පස්සේ අපි දැන් මේකගෙන අපිට හිතෙන දේවල් අපි කතා පවත්වන්න ඕනේ අන්න ඒ වගේ දේවල් තිබුණා ඊට කලින් මම ඊට කුඩා පන්ති වල ඉන්නකොට ලැබපු බොහොම අමරණීය අත්දැකීමක් තියෙනවා අපේ සංගීත මාස්ටර් කෙනෙක් හිටියා එතුමා දැන් ජීවිතුන් අතරනේ එතුමා මේ අපිව මීගමුවේ පුරාලට එක්කගෙන ගියා සා ප්‍රසංගය බලන්න එතකොට මේක ආපු අලුතම එක්කගෙන ගියා ඉතින් ඇත්තටම අපිට ඒ කාලේ කෙවල් වලින් මේක බලන්න යන්න සල්ලි ඉල්ලන්න හැකියාවක් නැහැ මට හොඳට මතකයි ලොකු අර බිස්කට් මේ කාඩ්බෝඩ් පෙට්ටියක් මේවා කරලා අපිට කිව්වා එකතු කරන්න කියලා සල්ලි. මාසයක් විතර තියෙනවා මේක එන දවසට. ඉතින් එහෙම ගේන්න සල්ලි නැත 5-10 ඔහොම තමයි ඉතින් උගුරු පෙට්ටියට පුළුවන් ළමයි ගෙනල්ලා දැම්මේ. අන්තිමට ඉතින් ගුරුතුමා මේක කරලා බලුවා පොඩි මුදලයි තියෙන්නේ. ඉතින් මම නෑ නෑ කමන්නේ අපි බලමු. මට දැන් පඩි හම්බ වෙනවා හිට. හෙට දා නිද්දද කියලා. එතුමා වියදම් ගලමට ඉතා ගන්න බෑ ගුරුවරේ කොහොමද එහෙම කළේ කියලා. ඒකයි මම කියන්නේ ගුරුවරුන්ට තිබුණා පොඩි හැකියාවකුත් තිබුණා. අපි 18 දෙනෙක් හෝ 20 දෙනෙක් ඊටත් වැඩිද මන් දන්නේ මීගමුවට අපි බස් එකෙන් එක්කගෙන ඇවිල්ලා මීගමු පුරහලට එක්කගෙන ගියා මේක බලන්න. ඉතින් එදා මේ ආරාධිත අමුතු වරේමේ ඉස්සරහ පේලිවල ඒ ටික ඇවිල්ලා තියෙනවා අපි දවල් දර්ශනය බලන්න ගියේ. කොහොම හරි අපි ගුරුතුමා හෙට මෙහෙට දුවලා ඉවර වෙලා මේ අපි ටික ඉස්සරහින් ගෙනිහිලා වාඩි කරා. ඒක හරියම අසිරිමත් අත්දැකීමක්. එයයි වික්‍රත්නායකයි මේ එකට ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ඒවත් අපිට කියලා ඉතින් අපිට මේ රස පිනවල තමයි අරගෙන ගියේ. ඉතින් වික්‍රත්නායක ඒ කාලේ ඉතාම තරුණ ලස්සන ආකර්ෂණීය නිකන් අර පංචසික ඇවිල්ලා පහළ වෙලා වගේ අපිට විස්මයට ධානයට සමවැදිලා තමයි අපි මේක නැරඹුවේ. දැන් මම කියන්නේ ඒ කලා රසාස්වාදනීය කියන එක අවශ්‍යයි මිනිස්සුෙකුට ජීවිතයේ තේරුම් ගන්න. යම්කිසි සංවේදීතාවක් ඇති වෙන්න. ඒ වගේම ඒ ගුරුතුමාගෙන් අපි ඉගෙන ගත්ත තව දෙයක් තමයි අයුක්තියට විරුද්ධ වෙන්න ඕනේ. බය වෙන්න එපා කිසි දෙයකට. හරිද? අයුක්තියට විරුද්ධ වෙන්න. අපිට තව රුසියානු සාහිත්‍ය උගන්වපු ගුරුවරයෙක් හිටියා. එතුමත් කිව්වේ අසාධාරණයක් කියන එකක් දැක්කම කතා කරන්න. හැබැයි ඒකට තමන් හුඟක් හානි අනර්ථයන් වෙන්නට පුළුවන්. ඒ ගැන කලබල වෙන්නට එපා. හැම දෙයක්ම තීරණය කරන්නේ ඉතිහාසය, කාලය. ඒ වගේ දේවල් අදත් ඇයි අපේ මතකයේ තියෙන්නේ? මතකයේ තියෙන ඒවා කියපු මිනිස්සුන්ට ඒවා කියන්න සදාචාරාත්මක හැකියාවක් තිබිච්ච පොසත් මිනිස්සු. අන්න ඒක තමයි මට තේරෙන දේ. හොඳයි අපි ඉතාමත් හොඳ තැනකට ආවේ මේ සාකච්ඡාවේ. අපි කෙටි විරාමයක් අරගෙන ආපහු අපේ කතා බහ ඉස්සරහට ගෙනියමු.
someone for you. මහාචාර්ය සරත් විජේසූරිය සමග අපේ කතා බහ අපි ඉදිරියට ගෙනියමු. දැන් ඔබට ඔබේ ගුරුවරු අසාධාරණයක් පිච්ච තැන ඒ වෙනුවෙන් නැගී හිටින්න. වැරද්දක් දැක්කහම ඒක නිවැරදි කර ගැනීම සඳහා අභීතව පෙනී සිටින්න. වගේ කරුණු කාරණා පිළිබඳව පසුබිමක් හැදුවා ශක්තිය දුන්න ධෛර්යය දුන්න. ඔබත් පසුගිය කාලේ විශාල වශයෙන් මේ සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා මේ අසාධාරණයන්ට විරුද්ධව වැරදි නිවැරදි කිරීම සම්බන්ධයෙන් මහත් වූ කාර්යභාරයක් සිදු කළා. දැන් මෙන්න මේ භූමිකාව ගැන සරත් මොකද හිතන්නේ? ඔව් අර අසාධාරණට අයුක්තියට විරුද්ධ වීම කියන එක ගැන කියනකොට මම සඳහන් කරන්නුනේ මම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වුණාට පස්සේ ඇතැම් ආචාර්යවරුන්ගේ වැඩවලට විරුද්ධව මම කතා කරලා තියෙනවා. මම අධිකරණයට ගිහිල්ලා තියෙනවා ඒ නිසා පීඩාවන්ට ලක් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒ නිසා මට සිද්ධ වෙච්ච හානි අනර්ථයි අප්‍රමාණයි. හැබැයි මම ඒවෙන් සැලුණේ නෑ. ඒවෙන් සැලුණේ නෑ. ඊට පස්සේ දැන් මගේ ඔය පසුගිය කාලේ සාහිත්‍ය නිර්මාණ කෙටි කතා රෝමියෝ බලනකොට ඒවා මේ සමාජයේ පිළිබඳ යම්කිසි කම්පණයකින් ලියවිච්ච දේවල්. මම හැමතිස්සෙම කල්පනා කරපු දෙයක් තමයි ඇයි මේ රටේ මේ දරිද්‍රතාව කියන එක මේ විදියට හැමදාම පවතින්නේ. සමහර පිරිසක් අසීමිත ලෙස භුක්ති විඳිනවා. සමහර පිරිසකට මූලික අවශ්‍යතා ඉටු කරගන්නට හැකියාවක් නැහැ. මම සාහිත්‍යකරුවෙක් හැටියට මේවා ගැන සෑහෙන්න කම්පාවට පත් වුණා. ඒ වගේම අපේ රටේ මේ පැවතිච්ච යුද්ධය නිසා අපේ සමාජ සංස්කෘතිය එහෙම් පිටින්ම විනාශ වීම කියන කාරණාව. එතකොට මම ඉතිහාසයත් ඉගෙනගෙන තියෙන කෙනෙක්. ඉතින් මේ යුද්ධයකින් කවුරුවත් දිනන මිනිස්සු නැහැ කියන එක අපි ඉගෙන ගත්ත හරි වැදගත් දෙයක්. යුද්ධය කියන්නේ විනාශය. ඊට පස්සේ අපි පොතපත කියනකොටත් මේක ඉතාම හොඳට දැනගත්තා. ඒ වගේම මේ මනුෂ්‍යත්වයේ පිළිබඳ අවබෝධය, ජාතිය, ආගම, කුලය මේවා පදනම් කරගෙන මිනිස්සු පහත් කිරීම, උසස් කිරීම මේවා හානි කරයි කියන එක. ඉතින් ඒ අවබෝධය අපිට සමහරලාට මේ බුදුදහමිනුත් ලැබිච්ච දෙයක් වෙන්නට පුළුවන්. හැබැයි මම දැක්ක දෙයක් තමයි අපේ රාජ්‍ය පාලනය මේකට වග කියන්නට ඕනේ. මේ රටේ යම් කිසි ආකාරයකට සමාජ සංස්කෘතික ජීවිතයේ අභිවෘද්ධියක් ඇති වෙන්නට නම් දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියන අවබෝධය මා තුළ වැඩි වර්ධනය වුණා. ඉතින් මෙහෙම එහෙම මානසිකත්වයකින් මම කටයුතු කරනකොට ලියනකොට මට හුඟක් හිතයිෂී වෙච්ච කෙනෙක් තමයි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. හාමුදුරුවෝ ඇත්තටම ටිකක් ආදර්ශනීය චරිතයක්. හාමුදුරුවන්ගේ 70 වෙනි ජන්මදිනය පිළිබඳ සැමරුමක් තිබුණා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. ඉතින් අවල් දෙකටද දන්නේ හාමුදුරුවෝ යෝජනා කරලා තිබුණේ මාව ඒ දේශනයට තෝරා ගන්න කියලා. ඉතින් මම ඒ දේශනයට ගියා. හැබැයි මම හාමුදුරුවන්ට කිව්වා, හාමුදුරුවනේ ඉතින් මගේ තියෙන්නේ භික්ෂු සංස්ථාව ගැන විවේචනයක්. මම ඒ ගැන තමයි කතා කරන්නේ, මාත්‍යයට ඕන දෙයක් කතා කරන්න කිව්වා. හරිද? ඉතින් මං ඒකෙන් සීමාවන් පනව ගන්න නැතුව මම කතාවක් පැවැත්තුවා. මං ඒක පස්සේ කාලි මුද්‍රණය කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා කොටස් 6කට බෙදලා ඉවර වෙලා මම යම්කිසි විග්‍රහයක් කළා. මේකෙන් පස්සේ ඇවිල්ලා හිටපු සභාව තුළ මට හිතෙනවා යම් කිසි මේ සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධ යම් කිසි සාකච්ඡාවකට පදනම වැටුණා. ඉතින් හාමුදුරුවෝ විවිධ දේවල් වලට මට කතා කළා. හාමුදුරුවොත් එක්ක යම් යම් දේවල් වලට ඉතින් මම සහභාගී වුණා. උන්වහන්සේත් එක්ක ගමන් බිමන් යනකොට මම තේරුම් ගත්ත දෙයක් තමයි හාමුදුරුවෝ හුඟක් මේ න්‍යායාත්මක දේවල් කියවලා නැහැ. හැබැයි ප්‍රායෝගික දැනීම කියන එක හරිද? ඒක හරිම පුදුම එකක්. ඒ වගේම
අවංකවම හාමුදුරුව මේ රටේ දිලිඳුකම පිළිබඳ මුළු හදවතින්ම කම්පා වෙච්ච කෙනෙක්. අනිත් එක තමයි හාමුදුරුව ඒ හාමුදුරුවන්ගේ පෞරුෂයේ හැටියට හාමුදුරුවන්ට මහානායක පදවි ලොකු පන්සල් අරව මේම විශාල වාහන ඕන තරමට අත්පත් කරගන්න තිබුණා. මොකද හැම දේශපාලන නායකයෙක්ම හාමුදුරුවන්ව හම්බ වෙන්නේ නෝ හාමුදුරුවන්ගේ උදව් පදව් ගන්නවා කතා කරනවා. හාමුදුරුවෝ තිනායලාගෙන මම ඉතින් හැමදාම ආණ්ඩුවක් දිනුවාට පස්සේ විපක්ෂණේ මාත්‍යෝ කියලා කියන්නේ. එහෙම වරප්‍රසාද පසුපස ගියේ නෑ. එතකොට දැන් මේ චරිතයත් අර මම කියවන කුඩා කාලේ අපිට ගුරුරු යම් ආදර්ශයක් ලැබගෙන මෙන්න මේවා යම් කිසි ආගන්න මන දැන් මේ මේ හාමුදුරුවෝ එතරම් හරි අවංකව නේද මේ රට ගැන හිතන්නේ කල්පනා කරන්නේ කියලා මේ හාමුදුරුවන්ගේ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. එතකොට ඒකට සම්බන්ධ වුණේ කිසිම පුද්ගලික ලාභාපේක්ෂාවකින් තොරව අපිට මොන විදිය අපවාද නැගුවත් අපි ඒ වෙලේ පෙනී සිටි දේ ගැන මම අදටවත් පසුතැවිලි වෙන්නේ නැහැ. ඒක විය යුතු දෙයක්. හැබැයි ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච අස්වැන්න නෙලා ගන්නට බැරි වීම කියන එක වෙනම ඛේද වාචකයක්. මම ඒ උනාට කල්පනා කරනවා එදා ඒ හාමුදුරුව ගොඩ නගපු ඒ සමාජ ව්‍යාපාරයේ අරමුණු සාක්ෂාත් කරගන්නට නොහැකි වීමේ ඛේද වාචකය මෙරටේ මිනිසුන්ට අත්විඳින්නට සිද්ධ වෙනවා. මම එක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. අපි දන්නවා මේක ටිකක් යමක් ඉගෙන ගියාගත්ත මිනිස්සු හැටියට යමක් කියවලා තියෙන මිනිස්සු හැටියට මේ සමාජය තේරුම් ගත්ත පුද්ගලයෝ හැටියට අපිට තේරෙනවා මේ ජාති ભેද ආගම් ભેද වර්ග ભેද කුල ගෝත්‍ර අවුස්සගෙන මිනිස්සු මේ කරන දේවල් වලින් විනාශ වෙන්නේ ඇත්තටම රට. හරිද මේක නිකන් අභ්‍යන්තරයෙන් ඛාදනය වෙන තත්වයක් තියෙන්නේ. නිකන් සමහර වෙලාවට මට හිතෙනවා උණු ගවන් නිකන් බැලුමක උලන් යනවා වගේ මෙහෙම එකක් වෙයිද? මෙහෙම වෙන යම් යම් දේවල් ගැන බලනකොට. හැබැයි මිනිස්සු සංවේදී නෑ. හරිද? මිනිස්සු ගැන සංවේදී නෑ. ඒකට එක හේතුවක් තමයි ලංකාවේ මිනිස්සු එක්තරා විදිහකට භාවාත්මකයි භාවාතිශයයි හරිද හැඟීම් බරයි ඒ නිසාම මේ මිනිස්සුන්ව විවිධ පුද්ගලයන්ට හසුරුවන්න පුළුවන් හරිද මෙහෙවන්න පුළුවන් දැන් මම ඒක දකින්නතර මම කියවන්නේ යම් කිසි පුද්ගලයෙකුට මේ කලාව සාහිත්‍ය කියන දේවල් අවශ්‍යයි හිතන්න මතන්න පුරුදු වෙන්න කියලා ඒක අහිමි වුණානේ අපේ හුඟක් සමාජයට දැන් ඔබ මේ බලාපොරොත්තු දේශපාලන සමාජ ප්‍රතිසංස්කරණ සිතැඟි පරිදි අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කරගන්න බැරි වීම ගැන දුකක් කනගාටුවක් තියෙනවද අවංකවම කනගාටුවක් තියෙනවා මොකද එකක් ඒ වගේ අවස්ථාවක් ආපහු උදා වෙයි කියලා හරි අවිනිශ්චිතතාවක් තියෙනවා අනික තමයි සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ කියන ක්‍රියාවලිය පහසු නැහැ අපේ වගේ රටක අපේ රටේ මහ ජනතාවගේ වරමක් ලබා ගන්නකොට අපි කුඩා කාලේ අපේ තාත්තලත් කුඩා කාලේ කියපු දේවල්ම තමයි මිනිසුන්ට අදත් කියන්නේ මේ සමාජ ප්‍රතිසංස්කරණ කියන දේවල් මිනිසුන්ට ටිකක් දුර අවබෝධයි ඒකේ මම කනගාටු වුණ දේ තමයි දැන් මේවා ගැන සංවේදී වෙන්න ඕන පිරිස ඉන්නවනේ. දැන් උදාහරණයක් හැටියට රජයේ සේවකයෝ රාජ්‍ය නිලධාරීන් අධිකරණ ක්ෂේත්‍රයේ මේ වගේ තියෙනවනේ මේ සමාජය අපි අරගෙන මතු මහලේ ඉන්න අය. ඒ අයටනේ මේක සමාජයේ යහ පැවැත්ම පිළිබඳ කරුණු කාරණා වැටහෙන කියන පුද්ගලයෝ. ඒ අය අසංවේදී වුණා කියලා මට හිතෙනවා. එතකොට අර අමාරු වැඩි තව තව දුරටත් අමාරු තත්ත්වයක් උද්ගත වුණා. ඉතින් මේකට තව වෙන වෙන සාධක තිබුණා බොහොම සංකීර්ණ සාධක. ඒ කෙසේ වෙතත් ඒ සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සිද්ධ කරන්න අවංක දේශපාලන නායකත්වයකුත් ඕනේ. එහෙම නැතුව කරන්නටත් බෑ. මොකද ලංකාව වගේ රටක අද අපට පේනවා සම්පූර්ණයෙන්ම ජන විඥානය හසුරුවන්නේ ජනමාධ්‍ය. එතකොට ජනමාධ්‍ය අපි කුඩා කාලේ හරිම කීර්තිමත් අනන්‍යතාවක් හිමි කරගෙන හිටියා. එතකොට ආණ්ඩුවේ ගුවන් විදුලියෙන් ප්‍රවෘත්තියක් ප්‍රකාශ කළා නම් ඒක මිනිස්සු ඒක හරියට පිළිගන්නවා.
පුවත්පත කියන එක හන්දියේ දැනුගත් මිනිස්සේ කියනකොට උදේ වැඩට යන මිනිස්සු වතු පිටි වල කුඹුරු වල වැඩට යන මිනිස්සු ආගෙන ඉඳලා යනවා. ඒක පිළිබඳ මිනිසුන්ගේ විශ්වාසනීය ගරුත්වයක් තිබුණා. ඒ දේවල් ක්‍රමයෙන් නැති වෙලා ඊට පස්සේ ජනමාධ්‍ය කියන දේවල් ඉතාමත්ම නරක විදිහේ මුදල් උපයන ව්‍යාපාර බවට පත් වුණා. එතකොට මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙච්ච දෙයක් තමයි මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරන එක. මේක මිනිස්සුන්ට එහෙම ලේසියෙන් තේරෙනවද මන් දන්නේ. මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරන එක, ගැටුම් ඇති කරන එක. දැන් සමහර මාධ්‍යවල න්‍යාය පත්‍රයේම තියෙන්නේ යම් යම් ජන කොටස් අවමානයට ලක් කිරීම. ඒ වගේම මිනිස්සු තුළ ආවේගයන් රෝපණය කිරීම. ඉතින් මෙතෙන්දි වෙන්නේ මේක හැම තිස්සෙම මේ දේ සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? ජනතාව යම් ආකාරයකට මම්මුලා වෙනවා. නැති දේවල් ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. මම කලින් සඳහන් කළා මට අර කතා කරපු භික්ෂුන් වහන්සේ ගැන උන්වහන්සේ පොඩි හාස්‍යජනක දෙයක් කිව්වා. දැන් මේ දවස්වල රටේ කහ මිලදී ගැනීමට හැකියාවක් නැහැනේ මිනිස්සුන්ට. උන්වහන්සේ කියපු දේ තමයි පහුගිය කාලේ කහ නැති වුණා නම් ඒක ඇතිලු මුළු ජනමාධ්‍යවලටම මේ මහා විශාල විපර්යාසයක් කරන්න. භික්ෂුන් වහන්සේලාට පාරට බැහැලා විරෝධය බල කරන්න ඇතිලු. දැන් මේකෙන් පෙනෙන්නේ මොකක්ද? ජන විඥානය පෝෂණය කිරීමේ කියන ක්‍රියාවලියේ වගකීතු පාර්ශව සියල්ලම වෙන පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඒ සිද්ධ වෙන අනර්ථකාරී දේවල් වලට අපිට ජනතාවට ඇඟිල්ල දික් කරන්නට බැහැ. ඉතින් ජනතාවට මේක තේරුම් කරලා දෙන්න, අවබෝධ කරලා දෙන්න පුළුවන් පිරිසක් ඉන්න ඕනේනේ. ඒ අය ඒ වගකීම ඉටු කරන්නේ. දැන් සාමාන්‍යයෙන් කල්පනා කරලා බලපුවම අපි තේරුම් ගන්නට ඕනේ රාජ්‍ය නිලධාරීන් කියන අය. ඒගොල්ලෝ හුඟක් වරප්‍රසාද ලබනවා. හරිද? හැබැයි ඉස්සර ඒ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ලියවිලා තියෙන දේවල් කියවලා බලනකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ට තිබුණා තමයි යම් යම් වරප්‍රසාද. හැබැයි ඒගොල්ලෝ අර රාජ්‍ය මුදල් පිළිබඳ මුරබල්ලෝ වගේ වැඩ කරපු අය කියලායි කියන්නේ. ඒ අයට තිබුණා රට ගැන, සමාජය ගැන, ජනතාව ගැන වගකීමක් සහ ඒගොල්ලෝ යම්කිසි ආකාරයට වගකීමක් පවරාගෙන කටයුතු කළා. දැන් මේ දේවල් ඔක්කොම ඇත්ත වශයෙන්ම දේශපාලනිකව තමයි විපරීත වෙලා තියෙන්නේ. එහෙමනම් මේක යලි ප්‍රතිසංස්කරණය කරන්නට ඕනේ වෙන්නේ දේශපාලනිකවයි. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි සරල දේවල් අරගත්තොත් එහෙම දැන් අපි දමු ඉඩමක් පිළිබඳ නඩුවක් කියනවා. තමන්ට උරුමය සනාථ කරගන්න නඩුවක් කියනවා. මගේ එක ශිෂ්‍යාවක්, විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්, එයාට තාත්තගෙන් උරුම වෙන නඩුවට බාප්පා කෙනෙක් විරුද්ධ වෙලා මෙළමයා නඩු කිව්වා. මෙළමයා විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා ගුරුවරියක් බවට පත් වුණා. කිව්වට විශ්වාස කරන්න මෙළමයා රිටයර් වුණාට පස්සේ තමයි නඩුවේ තීන්දුව ලැබුණේ. නඩුවේ තීන්දුව ලැබුණේ. ඉතින් දැන් මේ විදිහේ දේවල් වෙනකොට මිනිස්සු මේව ගැන සංවේදී වෙන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ? මේ විදිහේ දේවල් ඇයි මේ ආකාරයට වෙන්නේ? ඒ විතරකුත් නෙමෙයි. දැන් යම්කිසි තැනකට යම් රාජකාරියක් කරගන්න මිනිස්සෙක් ගියාම කොච්චර රස්ති අඩු වෙනවද? මේක ගැන මිනිස්සු කල්පනා කරන්නට ඕනේ. අනිත් දේ තමයි මම තව අවංකවම හිතන දෙයක් තමයි ලංකාවේ කවර ආණ්ඩුවක් හරි එන්න එන්න මේ සමෘද්ධි සහනාධාර අරෝමිය වැඩි වැඩියෙන් දෙන්න උත්සාහ කරනවා කියලා කියන්නේ දුප්පත්කම නඩත්තු කිරීමක් ඒක ඇතුලේ තියෙනවා. එතකොට රාජ්‍ය පාලකයෝ ආඩම්බර වෙන්න ඕනේ අපි මේ අවුරුද්දේ සමෘද්ධි වලින් යැපෙන පුද්ගලයන් මේ මට්ටමට අඩු කරනවා. එතකොට මේ මිනිස්සුෙකුට ස්වාධීනව ජීවත් වීමට අවශ්‍ය හැකියාව ලැබෙන්නේ. ඒතර මේ යැපුම් ආර්ථිකයක් ඇතුලේ කොහොමද රටක් ඉස්සරහට යන්නේ? එතකොට මේ නූගත්කම සහ දුප්පත්කම ඒක ඇතුලේ යම් කිසි ආකාරයකට ජන විඥානීය විපරීත වෙනකොට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් පහසු නැහැ. ඉතින් මම දකින්නේ දැන් මේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳ
යම් කිසි සතුටක් ලබන්නට පුළුවන් ඒක හරිතාවකාලිකයි හරිද හැබැයි පසුතැවිල්ල අපිට ඉන්නේ සියලු දේවල් සිද්ධ වුණාට පස්සේ අපි දන්නවා සමහර දේවල් පිළිබඳ පසුතැවිලි වීම ඇතුළෙන් කිසිම ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නට බැරි වෙනවා මේක හරියට නිකන් අසනීපයෙන් පෙළෙන කෙනෙක් වනිසි වෙලාවට රෝහලට ගෙනිලා සත්කමක් නොකළොත් ඒ මිනිස්සයා මිය යන්නත් පුළුවන් ඒ වගේ සංවේදී කාරණාවක් මේක එහෙනම් මම අදටත් මම විශ්වාස කරන අදහස් කල්පනා කරන දේවල් පිළිබඳ ලියන කියන ක්‍රියාවලියේ ස්ථාවරයේ ඉඳගෙනම අකණ්ඩව නිරත වෙලා තියෙනවා ඉතින් ඒවෙන් අපිට ලැබෙන්නේ හොඳ සාධනීය ප්‍රතිචාර නෙමෙයි අවමන් ගැරහුම් තමයි ලැබෙන්නේ හැබැයි ඒ සේරම දේවල් විනිශ්චය කරන්නේ කාලේ එහෙනම් ඒවට නොසැලී කටයුතු කරනවා කියන එක තමයි මගේ ස්ථාවරය හොඳයි අපි ඒ විනිශ්චය කාලයට බාර දීලා මහාචාර්ය සරත් විජේසූරිය සමග කළ කතා බහ නිම කරමු මෙතෙක් නොවින්දි YouTube රසයක් සඳහා වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න Someone for you යුගයේ නාලිකාව